गौरवनीय अपे हामदुरन वहांसे लगे अपे मगुली उत्मन लगे एवागे में कुरुकुल तुमा लगे नवसर है वेदिका वीन एलवेन पार्लिमेंट मेतिवर ने दी मैं रत्नपुर डिस्ट्रिक्ट के संदहा जातक जनबल वेगेन तरगवदन खंडायमट नायकत्व देन शांत पद्म कुमार सहोदरयगेनु एवागेम जातक जनबल वेगेन मे निवितिगल आसने नियोजने करमिन तरगवदन अपे महाचार्य हिनदुम सुनील सेनवी सहोदरय एवागेम नीतिज्ञ निरूसा लक्माली सहोदरिय एवागेम वेदिका विन्न अपे प्रदीप सुंदर निगम सहोदरय अतुलु එළබෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජනබල වේගයෙන් තරඟ වදින සහෝදරයන් සහෝදරියන් සියලු දෙනාගිනු ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ නදී කම්මැල් වීර සොහිරිය ඒ සොහිරිය ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරුන් සහෝදරියන්ගේ සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් දුව දරුවන් සියලු දෙනාගේම අවසරයි ද අපි දන්නවා नवंबर मासे दाहत्र विनिदा तम महाचंदिर दिन नियम विला दीन निद मुगद तत्व निका हाँ और विशेष में महामतिवरण आप ही पावत्तवन्नी जनाधिपतिवरणे पावत्तला ये जयक्रहणे कराट पशु आप ही दिन की पेकिन පාර්ලිමේන්තු විසුරුව හැරී එදා ජනාධිපතිවරණදී අපි ඔබට කිව්වා අපේ ජයග්‍රහණය කරලා දින කීපයක් ඇතුළත අපි පාර්ලිමේන්තු විසුරුව හරින බව නේද ඒ අනුව අපි පාර්ලිමේන්තු විසුරුව හැරී ඇයි අපේ රට පාලනය කිරීමේ ප්‍රධාන ආණ්ඩු කරන ව්‍යුහයන් කීපයක් තිබෙනවා එකක් තමයි ජනාධිපති ධූරය අපේ රට පාලනය කිරීම සඳහා ආණ්ඩු කරන්නේ ප්‍රධාන තනතුරක් හැටියට ජනාධිපති ධූරය තිබෙනවා ඊළඟ ඊළඟ මේ රට පාලනය කිරීම සඳහා අපේ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අවශ්‍යයි ඊළඟ මේ රට පාලනය කිරීම සඳහා ඉතාමත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි අනතුරුව අපි සැලසුම් කරලා තිබෙනවා ලබන අවුරුද්ද ඇතුළත පළාත් සභා මැතිවරණයක් තියෙන ඒ වගේම නගර සභා प्रादेश सभा दर नातर वेला दिवेन ये मैतिवरण पैवत्ती में अपेक्षा वापी दिवेन ये तो कोटा जनाधिपत दूरी कैबिनेट मंडले पार्लिमेंट पलास सभा प्रादेश सभा किन देशपालना यांत्रने अपि शक्तिमत्त पीहितवान नोड कमती दिवेन इतर तमाही मेर मे वैटी दिवेन राटे अनेक विधे दुख दो मनास्य ගොඩගන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනැගීමේ ප්‍රධාන කාර්යය. වැඩ ගොඩක් තියෙනවා. හැබැයි අතර ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනගන්න ඕන. දැන් අපි පෞගේ ජනාධිපතිවරණයේදී අපි දේශපාලන යාන්ත්‍රණේ ජනාධිපති ධූරය ජාතික ජනබල වේගය වෙත ලබා ගත්තා. දැන් ඊළඟ මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ? පාර්ලිමේන්තුව ජාතික ජනබල වේගය ඒ කියන්නේ මාලිමාවෙන් පුරවන්න ඕන මේ සැරේ පාර්ලිමේන්තුවට. එයි මේ යහපත් දේශපාලන ගමන් මග ආරම්භ කරන්න නම් අපි මේ ආයතනයන් පිරිසිදු කරන්න පටන් ගන්න ඕන. ඔගොල්ලෝ කවුරුත් දන්නවා අපේ රටේ මහජන නියෝජිතය කෙරෙහි අමාත්‍යවරය කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරය කෙරෙහි පළාත් සභා මන්ත්‍රීවරය කෙරෙහි जनता वगैरह ने सुबधाई चित्र अपने भी ये मने इधर सामान्य अमात्वरे क्यों वह हम ओलुवटे नमा दूसरी एक बाव नेतंग अमात्वरे क्यों वह हम ओलुवटे नमा चंडी एक बाव दानों ने इधर ये मने नेतंग अमात्वरे क्यों वह हम ओलुवटे नमा अपराध कारी एक बाव वेदिता बला ने इधर एक ने मुकाद्दे बिन तो रटा पालने करने देशपालन नायकत्व दरने अपराध करवाना चंडी इन्ना रटा पालने करने दूसरे अन्ना ये रटटे मेवा के विपत्तियाँ तमाई सिद्ध बिन मैं आपे रटटे
මේ සිද්ධ වෙලා තියෙන විපත්තිය සිද්ධ වෙන්න හේතුවක් තමයි මේ තියෙන දේශපාලන යාන්ත්‍රණය. එනිසා පුරවැසියන්ට යලි අපේ රටේ දේශපාලකයා කෙරෙහි දේශපාලනය කෙරෙහි විශ්වාසය තහවුරු කරන්න විශ්වාසය. මුළුමනින්ම දේශපාලකයා කෙරෙහි ආණ්ඩු කෙරෙහි පොදු ජනයාගේ විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. හැබැයි අපි දන්නවා අපේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසුව ජනාධිපති වරණී ජයග්‍රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි වුණාද අඩු වුණාද මොකද හිතන්නේ? ඔගොල්ලන්ගේ ගම්වල ඉන්නවා ජනාධිපති වරණේදී අපිට ඡන්දෙ නොදුන්න අය ඉන්නෝනේ. වෙන අයට ඡන්ද දීපු අය ඉන්නවා. හැබැයි ඡන්දෙන් පස්සේ ඒගොල්ලෝ ඔගොල්ලන්ට මුණ ගැහෙනවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අන්න ජනාධිපති ඡන්දෙදී අපි ඡන්දෙ නොදුන් පිරිස පවා නැවත මහමැති වරණේදී ජාතික ජන බලවේගයට ඡන්ද දෙන බව අපිට විශ්වාසයි. ඒ කියන්නේ මොකක්ද? ආණ්ඩුවක් කියන්නේ ඒකට ගත වෙන දිනයක් පාසා ජනතාවගේ විශ්වාසය වැඩි කරගන්න ඕන. ජනතාව ඒ ආණ්ඩුව කෙරෙහි තියෙන බැඳීම වැඩි කරගන්න ඕන. මේ රටක් ගොඩනගන්න බැහැ ජනතාව එක පැත්තක ආණ්ඩුව තව පැත්තක. එහෙම රටක් ගොඩගන්න බෑ. රට ගොඩනගන්න නම් ආණ්ඩුව ජනතාවත් එක අරමුණක සිට වැඩ කරන්න ඕන. අන්නේ මේ එක අරමුණක සිට වැඩ කරන්නම් ජනතාව ආණ්ඩුව කෙරෙහි වැඩි විශ්වාසයක් හැදින්න ඕනකම තිබෙනවා. හරිද? ලංකාවේ හැමදාමත් හැදෙන ආණ්ඩුව මොකද්ද? ආණ්ඩුව හදාගන්නකොට ජනතාවගේ තිබෙන විශ්වාසය ආණ්ඩු කරනකොට ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ මොනේ නැද්ද? හදනකොට මහා බලාපොරොත්තු සහිතව හදන්නේ. හදනකොට මහා අපේක්ෂාවන් සහිතව හදන්නේ. හදනකොට අපේ රට ගොඩනැගීම සඳහා නායකයන් හිටියද ගොඩනගන්නේ. හැබැයි ටික දවසක් යනකොට හිතෙනවා අපරාධේ ඡන්දෙ දුන්නේ වැරදුනා නේද? මේ සැරෙත් අපි අපරාධයක් කරගත්තා වගේ හැඟීමක් එනවා. එතකොට රටක් හදන්න බැහැ. එනිසා ජාතික ජන බලවේගයේ අපි වෙත පැවරී තිබෙන ප්‍රධාන කාර්යය තමයි ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳ වැටෙන නොදී තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ වගකීම ඉටු කරන බව මම තමුන්නාන්සල සහතික කරනවා. අපිට ඡන්දෙ නොදුන් කෙනාටත් හිතෙන්න ඕන ඡන්දෙ දෙන්න තමයි තිබ්බේ කියලා. හිතෙන්න ඕනේ නැද්ද? එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද අපිට? අන්න එහෙම ආණ්ඩුවක් අපි හදමු. එනිසා මහමැති වරණේදී අපිට තවත් පිම්මක් අවශ්‍යයි. මොකද මේ රට ගොඩනැගීම සඳහා සමීප දේශපාලන නායකත්වයක් ඕන. සියලු ආයතන පද්ධති කඩාවැටලා තිබින්. සියලු සංවර්ධන සැලසුම් වියවුල් භාවයට පත් වෙලා තිබින්. සමහර සංවර්ධන සැලසුම් අහිතකර ප්‍රතිවිපාක ගෙනදෙමින් තිබෙනවා. ජාත්‍යන්තර ඉදිරි අපේ තිබෙන ප්‍රතිරූපයන් කඩාවැටෙමින් තිබෙනවා. රට නීතිය විධානයේ ආධිපත්‍ය වෙනුවට නීතිය විධානයේ කඩාවැටී තිබෙනවා. රට රාජ්‍ය යාන්ත්‍රණ අකාර්යක්ෂම බවට පත් වී තිබෙනවා. සම්පත් අපතේ යමින් තිබෙනවා. දැන් මොකද කරන්න ඕන? අන්න මේ රට ගොඩනගන්න නම් සමීප දේශපාලන නායකත්වයක් දෙන්න ඕන. රේගු දෙපාර්තමේන්තුව ගොඩනගන්න රේගු දෙපාර්තමේන්තුවේ සමීප දේශපාලන නායකත්වයක් ඕන. කුසිකර්මාන්තය ගොඩනගන්න කුසිකර්මාන්තයට සමීප දේශපාලන නායකත්වයක් ඕන. හැබැයි අන්නේ නායකත්වයක් හදාගන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයේදී බලවත් ආණ්ඩුවක් මාලිමාවෙන් හදාගන්න ඕන. මොකද රාජ්‍යාන්තරණයෙන් පමණ මේවා ඉදිරියට ගෙන යන්න බෑ. රාජ්‍යාන්තරණ අවශ්‍යයි. හැබැයි නායකත්වය දෙන්න මෙහෙවන්න සැලසුම් හදන්න ඒ ඉදිරියට ගෙන යන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. එනිසා මේ රට ගොඩනැගීමේදී වැදගත් සාධකයක් තමයි මේ වැටී තිබෙන රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දේශපාලන නායකත්වය ස්ථාපිත කිරීම. ඒකයි වගකීම. ජනාධිපති වරණේදී දේශපාලන කඳවුර දේශපාලන යාන්ත්‍රණේ එක කොටසක් අපි සම්පූර්ණ කරගෙන තිබෙනවා. හැබැයි ඒක විතරක් මදි. රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවෙන්න මොනවද? ඒකට කොහොමද මැදිහත් වෙන්න ඕනකම තිබෙන්නේ? ආයතන මෙහෙවන්න ඕන කොහොමද? ජනතාවගේ යෝජනා මොනවද? ඒ යෝජනා ගන්නෙ කොහොමද? ඒව අදාළ යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? එමනම් මොකද්ද ඕනකම තිබෙන්නේ? අන්න රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජනතාවගේ අදහස්
ජනතාවගේ වමනාවන්ට ඇහුම්කන් දෙන දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. අන්න ඒ දේශපාලන යාන්ත්‍රණය තමයි අපි මේ මහචන්දිති පුරවන්නේ. මතක තියාගන්න. නිකං පාර්ලිමේන්තු පුරවනව නෙවෙයි මේ. මේ කරන්න යන්නේ මොකද? ඒ ශේෂ්ත්‍ර මේවීම සඳහා දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. කුස කර්මාන්තේ මෙහෙවන්න, මණික් කර්මාන්තේ මෙහෙවන්න, වැවිලි කර්මාන්තේ මෙහෙවන්න, තරුණ තරුණියන්ගේ අධ්‍යාපනයේ වෘත්තිය පුහුණු මෙහෙවන්න, ඒ සඳහා දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. තව ගමේ ප්‍රශ්න ටික බලන්න, ඒවට විසඳුම් යෝජනා කරන්න, ගමේ ජනතාවගේ යෝජනා ගන්න, ඔවුන් ගම් වතුරකට මුහුණ දෙනවා නම් ඒකට විසඳුම් හොයන්න, ඔව් මණික් කර්මාන්තේ නේද අර්බුදයකට මුහුණ දී තිබෙනවා නම් ඒවට විසඳුම් සොයන්න, ඒවට දුක්ගෙන වෙලි ජනතාවට ඉදිරිපත් කරන්න දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. එනිසා මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා අපි හදන්නේ අන්න මේ දේශපාලන යාන්ත්‍රණය ගොඩනැගීම සඳහා තමයි අපි මුල පුරන්නේ. එහෙනම් හැබැයි මේ පාර්ලිමේන්තු ගැන තියෙන ජනතාවගේ ඒ තරම් ප්‍රසාදයක් නෙවෙයි. අර වමනාව වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව ගොඩනැගෙන්නේ. ඒ වමනාව වෙනුවෙන් තමයි දේශපාලන යාන්ත්‍රණය හැදෙන්නේ. හැබැයි ජනතාවගේ පාර්ලිමේන්තුව ගැන එහෙම පැහැදීමක් නැහැ. තියෙනවද? නැහැ. ඒකට රටේ කොතනකෝ මොකක් හරි ව්‍යසනයක් වුණොත් ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට වෙන්න කියලා. ඉස්සරලම නැද්ද? මට මතකයි අර කොවිඩ් වසංගතයේ තිබුණු කාලේ බොහෝ ජනතාව ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තු පොකුරක් හම් වෙන්නේ නැද්ද කියලා. මතකද? ඒ කියන්නේ මේ පළාතේ ඇමතිතුමියට කොවිඩ් හැදුනට පස්සේ ජනතාව කියනවා හා පාර්ලිමේන්තු අනිත් අයට නැද්ද පොකුර හැදෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද්ද? වසංගතයක් ආව ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ඒ වසංගතය ඉස්සරලා මැදෙන්න ඕන කොහටද? පාර්ලිමේන්තුවට. මට මතකයි අර පාර්ලිමේන්තුව අඩි දෙකක් විතර ගම් වතුරෙන් යට වෙලා තිබ්බ මීට අවුරුද්දක් දෙකකට කලින්. කට්ටිය මොකද ප්‍රාර්ථනා කරන්නේ? ගිලෙනකම් මොක යට වෙන්නේ නැද්ද? ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොකක් හරි ව්‍යසනයක් වුණොත් ප්‍රාර්ථනා කරන්නේ ව්‍යසනේ පාර්ලිමේන්තුවට වෙන්න කියලා. එක සැරයක් කොතන උත්සවයක් තිබුණා, ඒ උත්සවයට ආචාර්ය වෙඩිමුර තියන්න කාලතුවක්කෝ හයි කරලා තිබ්බා. දෙකක් හයි කළ දේ පාර්ලිමේන්තු පැත්තට. ඉතින් රටේ තරුණ තරුණියන් ලියන්න පටන් ගත්තා නේද? තියෙන එක තියන්න ගොඩනැගිල්ල පිටින්ම ගැලවෙන්න කියලා. ඇයි? දැන් ජනතාවගේ තියෙනව නේද එහෙම එකක්? ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ එහෙම කැමැත්තක් නෑ. ජනතාව මේ පාර්ලිමේන්තුව පිළිබඳ විරෝධයක් තියෙනවා. ඇයි? පාර්ලිමේන්තුව තියෙන තැන නරකද? පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නරකද? එහෙනම් නරක කවුද? ආ? ඇතුලේ ඉන්න කට්ටිය. නේද? ඒ නිසා හැම වෙලාවම කල්පනා කරන ඇතුලේ ඉන්න කට්ටියට මොකක් හරි වෙනව නම් හොඳයි. ඇයි? වංචා කරන අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඒට මෙහෙට පණින අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. එල්ලුම් ගහ නියමුණු අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. පුටු වලින් ගහ ගන්නවා පාර්ලිමේන්තු. පිහි අරගෙන එනවා පාර්ලිමේන්තුවට. මිරිස් කුඩු අරගෙන එනවා පාර්ලිමේන්තුවට. සභාගර්භ මැදට පැනලා මල්ලව පොර වගේ පෙරලිලා පෙරලගෙන ගහ ගන්නවා. දැක්කද පොගද සුර? නේද? කතානායකතුමා කියන හැම වෙලාවෙම ගැලරියේ ළමයි ඉන්නවා අයින් කරන්න කියනවා. ළමයිට බලන්න සුදුසු නැත්තන බවට පත් වෙනවා. නේද? මහා ජනතාවට විරුද්ධ තීන්දුව ගන්නවා. ඔබට මතකයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බෙහෙත් වලින් ඖෂධ වලින් හොරකම් කරා කියලා ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෑ ඔහු හොරෙක් නෙවෙයි නේ කියලා විශ්වාස භංගය පරාද කරා. ඒකද මොකද්ද? ඔහු විශ්වාසයි කියලා කිව්වා. 2015-19 ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. පාර්ලිමේන්තු කට්ටිය හිටපු මුදල් ඇමතිවරයා දූෂිතෙක් නෙවෙයි සුදනෙක් කියලා අතහිස්සුවා. ජනතාව දන්නවා වංචනිකයෙක් බව. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වංචනිකයෙක් ආරක්ෂා කරගන්න අත උස්සනවා. ඒ නිසා ජනතාවට ක්‍රමානුකූලව මේක එක රැයකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයි, මාසකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයි, ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර සිද්ධ වුණු දේ තමයි ජනතාවගේ පාර්ලිමේන්තු කෙරෙහි තිබුණු විශ්වාසය මුළුමනින්ම බිඳ වැටිලා ජනතාව තුළ මතයක් ගොඩ නැගුණා.
කුමනෝ ව්‍යසනය සිද්ධ වෙනවා නම් ඒක පාර්ලිමේන්තුවට වෙන්න කියලා. උනේ නැද්ද? එක රැයෙන් වුණා නෙවෙයි. එක දවසෙන් වුණා නෙවෙයි. නේද? එක පාර්ලිමේන්තුව වුණා නෙවෙයි. මම දැන් 2000 ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 2000ට වඩා 2005 පාර්ලිමේන්තුව නරකයි. 2005 පාර්ලිමේන්තුවට වඩා 2010 පාර්ලිමේන්තුව නරකයි. 2010 පාර්ලිමේන්තුවට වඩා 2015 පාර්ලිමේන්තුව නරකයි. 2015 පාර්ලිමේන්තුවට වඩා 2020 පාර්ලිමේන්තුව නරකයි. 2010 දී ජනතාවට පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු විශ්වාසය බිඳ වැටුණා ඊට වඩා වැඩියෙන් 2020 වෙනකොට. ඒ නිසා තමයි ජනතාව අන්තිමට ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තේ මොකද්ද? කොරෝනා හැදෙනව නම් හොඳයි. ගිලිනව නම් හොඳයි. කාලතුවක් වප්පු පුරවනව නම් හොඳයි වගේ මත කොට නැගුණේ. ඒක අප්‍රසන්න තැනක් බවට පත් වුණා. දැන් අපි මේ කහවත්තේ මේ ක්‍රැෂ් වෙලා ඉන්න දහස් ජන දහස් සංඛ්‍යාත ජනතාවගෙන් හිතන්නේ. දැන් අපිට ඕන 20ට වඩා නරක පාර්ලිමේන්තුවක්ද තිබ්බට වඩා හොඳම පාර්ලිමේන්තුවක්ද? මොකද ඕන? මොකද ඕන? අර පෙරනි පාරම යන පාර්ලිමේන්තුවක් ඕන නම් 2000ට වඩා 2005 නරක, 2005ට වඩා 2010 නරක, 2010ට වඩා 2015 නරක, 2015ට වඩා 2020 නරක, 2020ට වඩා 2024 නරක පාර්ලිමේන්තුවක් ඕන නම් අන්න ඉන්න පරණ කට්ටිය. හරි. හැබැයි ලංකාවේ මෙතෙක් ගොඩ නැගුණු හොඳම පාර්ලිමේන්තුව ඕන නම් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනකම තිබෙන්නේ මාලිමාව නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න. මේ කවුරුවත් දූෂිතෙක් නෙවෙයි. මේ කිසි කෙනෙක් අපරාධකාරයෙක් නෙවෙයි. මේ කිසි කෙනෙක් ව්‍යාජයක් නෙවෙයි. අවංකභාවී අවංක මිනිස්සු වන්න පාර්ලිමේන්තුව, අදූෂිත මිනිස්සු වන්න පාර්ලිමේන්තුව, ව්‍යාජ නොවන හෘදයාංග මිනිස්සු වන්න පාර්ලිමේන්තුව. මේ රට ගොඩනැගීම සඳහා තමගේ කාලය ධනය ශ්‍රමය වැය කරන්න මිනිස්සු වන්න පාර්ලිමේන්තුවට අන්න එහෙම විනයක් තියන අය ඕන්න, නීතියට ගරු කරන අය ඕන්න, පොදු ජනයත් එක්ක එකට සමාන ලෙස වැඩ කටයුතු කරන පාර්ලිමේන්තුවක් ඕන්නම්. කවුද? කවුද? මාලිමාව. මේ ඉන්නේ මේ කණ්ඩායම. ඒ නිසා අපි කියන්නේ මේ නොවැම්බර් මාසේ 14 ඉඳ තියෙන්නේ මහා ශ්‍රම දානය. සාමාන්‍ය ගම්වල පොඩි පොඩි ශ්‍රම දාන තියෙනවා නේද? ඉස්කෝලේ පිරිසිදු කිරීමේ ශ්‍රම දාන, පාර පිරිසිදු කිරීමේ ශ්‍රම දාන. මම හිතනවා ඒ ඔක්කොට වඩා ලොකු ශ්‍රම දානය තමයි මොකද්ද? පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රම දානය. දිනේ කවද්ද? හොඳයිනේ නේද? එහෙනම් අපි මොකද කරන්න ඕන? නොවැම්බර් මාසේ 14 වෙනිදා මෙන්න මේ අවශ්‍යතාවය සඳහා කරුණු කීපයක් රට ගොඩනැගීම සඳහා සමීප දේශපාලන නායකත්ව දෙන්න. රට ගොඩනැගීම සඳහා ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීම සඳහා නායකත්ව දෙන්න. ඒ වගේම පිරිසිදු විනයක් සහිත පාර්ලිමේන්තුව ගොඩනගන්න. අන්නේ ඔක්කොම ගත්තාම නොවැම්බර් මාසේ 14 ඉඳන් වෙන දෙන්න කෙනෙක් ඇත්තෙම නැහැ. දෙන්න තියෙන්නේ මාලිමාවට විතරමයි. ඒතර කට්ටිය කියනවා නැ විපක්ෂිකුත් උනනේ. ආ විපක්ෂය කොහොනා එක කරන්න. හැබැයි අපි ඔක්කොම මැදිහත් වෙන්න ඕනකම තිබෙන්නේ බලවත් ආණ්ඩුවක් හදන්න. අපි ඔක්කොම මැදිහත් වෙලා ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව නොවැම්බර් මාසේ 14 වෙනිදා හදමු. ඊට පස්සේ අපි නොවැම්බර් මාසේ 14 වෙනිදා පස්සේ අපි දාලා තිනවා නොවැම්බර් මාසේ 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳවන්න කලින් අපි කැබිනට් මණ්ඩලය හදනවා. මම කියන්නම් 25ට අඩු කැබිනට් මණ්ඩලයක්. 25ට අඩුයි. ඒ අමාත්‍යංශ සිතාමත් උනේ විද්‍යාත්මක අමාත්‍යංශ බෙදා හැරීමකට අපි ලක් කරනවා. මොකද එක තැනක ඉඳන් මේක මෙහෙවන්න ඕන. ඊළඟ ඒ අමාත්‍යංශ වල ගැලපෙන නියෝජ්‍ය අමාත්‍යවරු අපි පත් කරනවා. එතරම්න ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හැදෙනවා. ඊළඟ ඒ කැබිනට් අමාත්‍යවරුන්ට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් අපි හදන්නවා. ඇමතිවරයා පමණක් නෙවෙයි,
අනෙක් නියෝජිතයන්ද එම අමාත්‍යංශය මෙහෙවීම සඳහා එම අමාත්‍යංශයේ යෝජනා ඉදිරිපත් කරන්න එම අමාත්‍යංශයේ කාර්යභාරය සඳහා මැදිහත්වන යාන්ත්‍රණය. ඒ කියන්නේ මොකද්ද? ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම එකතු වෙලා තමයි මේ ඒ ශේෂ්ත්‍ර ගොඩනැගීම සඳහා මැදිහත් වෙන්නේ. එම යාන්ත්‍රණය. ඊළඟ පියවරෙන් පියවර අපි තාමත් නිවර්දිත ඉන්දු අරගෙන මේ රට ගොඩනැගීමේ දිශාවට පරිවර්තන කරනවා. අපි දැනටමත් 2000 මේ පහුගිය ජනාධිපති වරණයෙන් පස්සේ මේ ඡන්දේ දක්වා අපි පොඩි කැබිනට් මණ්ඩලයක් හදලා චූටි එකක් 3 දෙනයි. අගමැති ජනාධිපති ඇමති ඔච්චරයි. මම හිතන ලංකාවේ ලෝකේ පොඩිම ඇමති මණ්ඩලයක් අපි හදලා තියෙනවා. හරි. හැබැයි ඒකේ කාර්යභාරය බවට පත්ලා තියෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදලා විධිමත් කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් මේ තියෙන කාර්යයන් බිඳ වැටෙන්න ඉඩ නොදී මේ තියෙන කාර්යයන් නේද නතර වෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමේ අභියෝගය. දැන් අපි ආ අභියෝග ජයග්‍රහණය කළා තිබෙනවා. ඔබලට මතක ඇති ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවොත් ඩොලරය රුපියල් 400ට යයි කිව්වා. හැබැයි අපේ මේ ආණ්ඩුව ඒක 300ට යටින් තියාගෙන ඉන්න අපි දැන් සමත් වෙලා තියෙනවා. ඒගොල්ල අපිට කිව්වා අපි ආව ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපි අත්තරලා යයි. දැන් මේ වන විටත් මුදල් අමාත්‍ය ජන අපේ ආර්ථික උපදේශක මහත්මයෙක් ඇතුළු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛන සකස් කර ගැනීම සඳහා අපේ යෝජනා පිළිබඳ අපිට කිව්ව මොකද්ද? දාලා යයි. ඊට පස්සේ කිව්ව මොකද්ද? ගෑස් පුපුරයි. ඊට පස්සේ කිව්ව මොකද්ද? තෙල් පෝලිම් ඇතිවේ. අපි කිසිවක් සිදු වෙන්න ඉඩ නොදී රට යථා තත්ත්වයට පත් කරලා තිබෙනවා. හැම කෙනාටම මේක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිවෘද්ධ පාර්ශ්වයෙන් කිව්වේ කුමක්ද? විශාල ව්‍යසනයක් ආර්ථික ශේෂ්ත්‍රයේ ඇති වෙයි කිව්වා. හැබැයි අපි සමත් වී තිබෙනවා එවැනි ව්‍යසනයකට අපේ රටත් අපේ ආර්ථිකයත් අපේ ජනතාවත් පත් කරන්න නැතුව සාමාන්‍ය තත්වෙන් මෙරට පවත්වාගෙන යාම සඳහා අපි සමත් වී තිබෙනවා. ඊළඟ අපි එතරින් නැතරුනේ නෑ. අපි ඉදිරි ඉලක්ක සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වෙන සමහර තීන්දුව තීරණත් ගත්තා. අපි මහා පාර්ලිමේන්තු මැතිවරණ හදලා කැබිනට් මණ්ඩලය හදලා පොහොර සානාධාරය දෙනකන් හිටියොත් වගා කරලා ඉවරයි. මොකද මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඉඳන් වගා පටන් ගන්න ගොඩක් තැන්වල. එනිසා අපි මොකද කරේ? ඒ 3 දෙනාගේ කැබිනට් මණ්ඩලයේ හෙක්ටයාරක් සඳහා දීපු පොහොර සානාධාරය රුපියල් 15,000 ඉඳන් 25,000 දක්වා වැඩි කරා. ඊළඟ අපි ඔබට කිව්වා අපේ විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යන්නේ නැතුව ඉවරලේ ගැට ගහලා තිබ්බා. අපි මොකද කරේ? දීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් දුන්නා. බෝට්ටු ටික අරගෙන මුහුදු යන්නේ. ඊළඟ වැඩි අපි දන්නවා විශ්‍රාමික ජනතාවගේ තමගේ වැටුප ප්‍රමාණවත් නැහැ. මේ ඔක්තෝබර් මාසේ ඉඳන් අපි අතිරේක වශයෙන් රුපියල් 3000ක විශ්‍රාමිකයන්ට දීම නවත් දෙන්න කටයුතු කරලා තිබෙනවා. මේ අප්‍රේල් මේ අගෝස්තු සමානයි. මේ ඔක්තෝබර් මාසේ ඉඳන් සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක රුපියල් 3000ක් ලැබෙනවා. ඒ වගේම අපි සැලසුම් කරලා තිබෙනවා එළබෙන අයවැය ලේකණින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. ඒ වගේම පාසල් දුව දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම සමහර දෙන සානාධාර ක්‍රමවල තියෙන ප්‍රමාණය අපි වැඩි කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජනතාව බලා ගැනීම සඳහා අපි පියවර ගන්නවා. ඊට පස්සේ එයා සමගාමීව අපේ රට ගොඩනැගීම සඳහා සැලසුම් අපි හදනවා. විශේෂයෙන්ම ඔයගොලු දන්නවා අපේ රට කුසිකර්මාන්ත ඉතා වේගෙන් අපි උඩට ගිහිනවා. එනිසා ඊට අවශ්‍ය වෙන සහාය ලබා දීම මෙහෙවීමත් කිරීම සඳහා අපි දැන් වැඩ කටයුතු හදලා තිබෙනවා. දීවර කර්මාන්ත අපිට ඉක්මනින් උඩට ගිහිනවා. ඒ සඳහා සැලසුම් අපි සකස් කළා තිබෙනවා. සංචාර කර්මාන්ත ඉතා වේගෙන් අපිට උඩට ගිහින්න පුළුවන්. අපේ සැලසුම් අනුව 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට අපි පත් කරනවා. මතක තියාගන්න. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර තමයි එළබෙන වසර බවට පත් කිරීම අපේ සැලසුම් අදලා තිබෙනවා. ඊට පස්සේ දිගු කාලීන ආර්ථික සැලසුම් ටික අපි එළනවා.
इवागे में रत्नपुरे गत्तु विशेष मगतु मैनिक कर्मांत्यत्तिक गेट गेहिल तिबिन अपे सांप्रदायिक मैनिक कर्मांत्य तिबिन इवागे में पारिसरिक गेटल मतु विला तिबिन अपे ये हम देयाक पिलिबदव कर्मांत्य बिदेवटें इडनुदी कर्मांत्य अनुतर लाक्वें इडनुदी क्रमानुकूलव तिरसार संवर्धने गट अपे मैनिक कर्मांत्य पत्किरीम सदा अपे सलसुम सकस करम देखे एकाबद्ध सांप्रदायिक मैनिक कर्मांत्य आरक्षा विन्नत्तु परिसर पद्धति आरक्षा विन्नत्तु අපිට වැදගත්ම දේ තමයි තිරසර සංවර්ධනයක් අවශ්‍යයි මේ වෙලාවේ ජීවත් වෙන අපි මේ වෙලාවේ සියල්ල කාබාසිනිය කිරීම අපේ වගකීම නෙවෙයි එනිසා ඉතාමත් විද්‍යාත්මක ලෙස මැණික් කර්මාන්තේ නීලන කර්මාන්ත කරුවන් ඒ ශේෂ්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කළ තියෙන විද්වතු ඒ පිළිබඳ ජනතාවගේ වමනාව තියෙන කණ්ඩායම් මේ ඔක්කොම එක සාකච්ඡා කළා තිරසර මැණික් කර්මාන්තයක් කොහොමද අපි ස්ථාපිත කරන්න කියන සැලසුම අපි දියත් කරනවා මේ වෙලාවෙ ඉන්න අපිට පමණක් නෙවෙයි මේ සම්පත් ඇති අනාගත පරම්පරාව වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කරලා දෙන්නේ කොහොමද කියන සරස්වදියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා විධිමත් අපි කරන්න ඕන. එතනින් අතර වෙන්නේ නැහැ. අපි විශාල පරිවර්තනයක් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයේ අපි මෑතකදී අධ්‍යාපන අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් එක්ක විශාල සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ පාසල් අධ්‍යාපන විශාල කේද වාචකයකට මතුවී තිබෙනවා. පාසල් තියෙනවා දරුවෝ නැති. දරුවෝ ඉන්නවා පාසල් නැති. මේක එක්කෝ එකක් වෙන්න ඕන. දරුවෝ ඉන්නවා පාසල් නැති පිළිගන්න පුළුවන්. පාසල් තියෙනවා දරුවෝ නැති පිළිගන්න පුළුවන්. හැබැයි අපේ රටේ පාසල් තියෙනවා දරුවෝ නැති. තව දරුවෝ ඉන්නවා පාසල් නැති. එනිසා මේ තත්ත්වයත් අපි වෙනස් කිරීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා අපි විධිමත් ක්‍රමවත්ව මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට අද අපිට එරෙහිව කියන්න කිසිවක් නැති තරමට ඔවුන් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඔවුන් සිහින දකින්න මාස 3න් වැටේ 6න් වැටේ මතක තියාගන්න ජාතික ජන බල වේගයේ මේ ගමන අත්තරින්නේ මේ රට හදලා මිසක ආපෝ වැරෙන්නේ නැති බව මම ඔයගලන්ට සාතික කරනවා. හදලා මිසක ආපෝ වැරෙන්නේ නෙමෙයි. වැඩ පිළිවෙල සියල්ල සකස් කළා තිබෙන. අන්න එහෙනම් මොකද කරන්න ඕන? මේ ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් යාන්ත්‍රණය අපි හදන්න ඕන. අන්නේ ශක්තිමත් යාන්ත්‍රණය හැදීම සඳහා එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පාර්ලිමේන්තුවට මාලිමාවෙන් වැඩිම පිරිස මේ රත්නපුර දිස්ත්‍රික් නියෝජනය කරමින් වැඩිම පිරිස සමහර අය කියන ඔක්කොම කියලා නෑ වැඩිම පිරිස වන් වැඩිම පිරිස වීම සඳහා ඔබ කටයුතු කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටින්න මම නතර වෙනවා භෝමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා